මම ක්‍රිකට් පටන් ගත්තේ මහරගම ජනාධිපති විද්‍යාලයෙන්. මුලින්ම හතර වසරේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ. මුලින්ම මට කෝච් කරේ සම්මිහිට්ටිය ආරච්චි සර්. එයාගේ ඉඳලා එයාගේ යටතේ මම 13න් 15, 15න් 15, 17න් 15, 19න් 15 අවුරුදු දෙකක් සෙල්ලම් කරා. මහරගම ජනාධිපතිගේ ඉඳලා මම ඊට පස්සේ ඕඩල් වලින් පස්සේ ශාන්ත සර්විසස් විද්‍යාලයට යනවා. ඊට පස්සේ ඉස්කෝලෙත් අවුරුදු දෙකක් බිග් මැච් ක්‍රීඩා අවුරුදු දෙකක් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ මහරම ජනාධිපති විද්‍යාලය ගැන කතා කරොත් අණ්ඩ 13න් 15 අවුරුදු දෙකක් සෙල්ලම් කරා. මම පළවෙනි බී ටීම් එකේ සෙල්ලම් කරේ මම 6 වසරේදී. ඒ අවුරුද්දේ මම ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට තමයි ටීම් එකේ සෙල්ලම් කරේ. ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට සෙල්ලම් කළා. ඒ අවුරුද්දේ මම විකට් 4යි ගත්තේ පළවෙනි අවුරුද්ද මගේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද මම බී ටීම් එකේ සෙල්ලම් කරේ. තුන්වෙනි අවුරුද්දේ ඒ ටීම් එකේ සෙල්ලම් කරන්න හම්බුණා මට කැප්ටන් කෙරේ තිලෝක මීමනගේ. ඒ අවුරුද්දේ මම ලකුණු 320ක් රැස් කරගත්තා මැච් 7ට 52ක් එක. ඊට පස්සේ අන්ඩර් 17 එකේ මට පොෆෝම් කරන්න හම්බුන්නේ නැහැ. මම මැච් 5යි සෙල්ලම් කරේ අන්ඩර් 17 පළවෙනි අවුරුද්ද මගේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ගහද්දී මම 52ක් සෙල්ලම් කරා. මැච් 4 ගහන්න හම්බුනේ. මැච් 4ට 52ක් ගහුවා. 19න් 15 මගේ පළවෙනිම අවුරුද්ද ගහුවේ මම 8 වසරේදී ඩිවිෂන් 3 මහරම ජනාධිපතිය. ඩිවිෂන් 3 එකේ ගහලා මට පළවෙනි මැච් එක හම්බුනේ සීතාවක රාජසිංහ විද්‍යාලයේ සෙල්ලම් කරලා මම ෆස්ට් ඉනිං ගහුවේ ලකුණු 10යි. ඊට පස්සේ එදාම පහුවදා සෙකන්ඩ් ඉනිං මම ගහුවා ලකුණු 36යි බෝල 21ට. ඒක තමයි මගේ ඒ අවුරුද්දේ බෙස්ට් ඉනිං එකුණේ අන්ඩර් 19 එකේ. ඊට පස්සේ තව අවුරුද්දක් මහරම ජනාධිපති සෙල්ලම් කරා මම. ඒ අවුරුද්දේ කෝච් කරේ බැසිල් ජිනේන්ද්‍ර සර්. ඒ සර් යටත් ඉඳලා මම ලකුණු 214ක් රැස් කරා මැච් 5ට. ඒ අවුරුද්දේ ලොකෝට පර්ෆෝම් කරන්න හම්බුනේ නැහැ. මම ලොකෝට අච්චි හිටමු නැති හින්දා ඕලෙවලු තිබ්බා ඒ අවුරුද්ද. ඊට පස්සේ ඕලෙල් ඉවරලා මම ශාන්ත සර්විසස් විද්‍යාලයට යනවා ඩිවිෂන් 1 ක්‍රිකට් එකක් ගහන්න ඕන හින්දා. කලින් දැන් මේ මහරම ජනාධිපති විද්‍යාලයේ ඉද්දී මැටින් එකේ සෙල්ලම් කරලා තිබ්බේ. සර්විසස් එක ගියාට පස්සේ ලොකු එක්ස්පීරියන්ස් එකක්, ඒ කියන්නේ මටත් පුරුදු නැහැ, මම කලින් ටර්ෆ් ගහලා තිබ්බේ නැහැ. අරකට සර්විසස් එකට ගිහිල්ලා මම මාස දෙකක විතර කාලයක් යනකම් ඇඩ්ජස් වුණා විකට් වල මට පුරුදු නැති හින්දා. ඊට පස්සේ මම සර්විසස් එකේ පළවෙනි අවුරුද්ද ගැහුවා ලකුණු 96 ගැහුවේ මැච් 5ටම, 150යි තිබ්බේ. අනිත් මැච් 4ම මම ෆේල්. ඊළඟ අවුරුද්දේ මට අපේ ටීම් එකේ සීනියර් ප්ලේයර්ස්ලා කවුරුත් නැති හින්දා කැප්ටන්සි එක මට හම්බුණා. ඒ කැප්ටන්සි එකලා මම ඒ අවුරුද්දේ රන්ස් 503ක් රැස් කරගත්තා ඉනිං 10කදී. 50 අර්ධශතක 6ක් රැස් කරගත්ත ඒ අවුරුද්දේ. විකට් 39ක් ගත්ත ඒ අවුරුද්දේ. මම මුලින්ම ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට ඉඳලා මට අපේ ටීම් එකේ සෙල්ලම් කරන්න මට ප්ලේස් එකක් තිබුණ නැහැ ටීම් එකේ ෆාස්ට් බෝලර්ස් දෙනෙක් හිටපු හින්දා. එතකොට අපේ කෝච් මට යෝජනා කරා මේ ෆේස් එක දාන්න බැරි නම් ස්පින් එකට මුලින්ම දාලා පුරුදු වෙන්න කියලා. එතකොට මම ස්පින් එක දාපු පළවෙනි මැච් එකේ නාලන්දත් එක්ක තිබ්බේ අන්ඩර් 13 බී ටීම් එකේදී. ඒ මැච් එකේ මම විකට් 4ක් ගත්තා. ඊට පස්සේ අවුරුදු 2ක් විතර යනකම් මේන් ඕවර් ස්පින් විදිහට ගැහුවේ මම. ඊට පස්සේ ඕස්මින වගේ සෙල්ලම් කරලා මට ඕපන් කරන්න ආසාවක් තිබ්බා පොඩි කාලේ ඉඳලම. ඒ ටීම් එකේ චාන්සක් තිබ්බේ නැහැ ලොකු අයියලා හිටපු හින්දා. මම එතකොට කොහොම හරි මගේ බැටින් ඉම්ප්‍රූව් කරගෙන මම සර්ගෙන් එක මැච් එකක් කිල්ල ඕපන් එක. එතකොට සර් කිව්වා මේ එකක් දෙන්නම් ගහලා බලමු කියලා මුලින්ම. ඊට පස්සේ එතකොට මම 6 වසරේ හිටියේ. 6 වසරේදී මම පළවෙනි මැච් එක ඕපන් කරලා පළවෙනි මැච් එක ගැහුවේ ගාල් ඉස්කෝලයක් එක්ක. ඒ ඉස්කෝලේ මම ලකුණු 18ක් ගැහුවා පළවෙනි මැච් එකේ. 6-2යි 1-4යි ගාලා. ඊට පස්සේ සර් බැලුවා මේ සර් හිතුවලු මේ ගහන විදිය හොඳයි, ඔය විදිහට කන්ටිනියු කරගත්තොත් මොකරි කරගන්න පුළුවන් කියලා සම්මිස කිව්වා මට. ඊට පස්සේ එදා ඉඳන් මම ගොඩක් මැච් ඕපන් කරා මහරම ජනාධිපති ඉද්දී. ඊට පස්සේ මම සර්විසස් ගියාට පස්සේ සර්විසස් එකේ මේන් ඕපනර් විදියට ගැහුවා. ඔව් 15න් 15
තිලෝක මීමනගේ කැප්ටන් කරපු අවුරුද්දේ ඒ අවුරුද්දේ අපි ෆස්ට් රවුන්ඩ් මැච් හතරක් දෙනලා අපි සෙකන්ඩ් රවුන්ඩ් තේරුණා. සෙකන්ඩ් රවුන්ඩ් පළවෙනි මැච් එකේ තිබ්බේ අපිට මොරටු විද්‍යාලයත් එක්ක. මොරටු විද්‍යාලය 200 මට මතක විතර 216ක් ගැහුවා ෆස්ට් ඉනින් එකට ඒගොල්ලෝ. අපිට දවස් ඉවර වෙන්න ඒගොල්ලෝ ලන්චෙන් පස්සේ තමයි අපිට බැට් කරන්න දුන්නේ. ඊට පස්සේ ඉතුරු සෙෂන් දෙකම අපි බැට් කරා. කොහොම හරි අපිට මේ මැච් එක ෆස්ට් ඉනින් දිනන්න ඕනෙලා තිබ්බේ. පොයින්ට් පොයින්ට් වැඩි කරගන්න. මේ මැච් එකේ මම මුලින් මට ඒක ඕපන් කරන්න දුන්නේ නැහැ. මේ ඕපන් එකේ ගියොත් යටින් ගහන කවුරුත් නැති වෙයි කියලා බයට අපි සර් මේ මට කිව්වා 2 ඩවුන් කියලා ගහන්න කියලා. ඊට පස්සේ මේ මැච් එකේ මම 2 ඩවුන් ගිහිල්ලා හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්ම නන් ස්ට්‍රයික් එක. මේ මැච් එකේ මම 112ක් ලබා ගත්තා. 112 ලබා ගත්තේ 6 පහරකින් ෆස්ට් ඉනින් වින් කරලා. ඒක තමයි මට අමතක නොවන සිද්ධියම. පළවෙනි බිග් මැච් ශ්‍රී ලංකාවේ මහරම ජනාධිපති විද්‍යාලයත් එක්ක මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලය. මට මේ මැච් එක ශ්‍රී ලංකාවන හම්බුණා ප්ලේයර් කෙනෙක්ගේ ඇඟිල්ල ඩැමේජ් වෙලා ඒ වෙනුවට මම එයාගේ රිප්ලේස්මන්ට් එක මට හම්බුණා. එතනින් හම්බෙච්ච ඔපචුනිටි එකෙන් මම ටීම් එකට මට හිතුණා හොඳම දේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම හිතාගත්ත දේ කොහොම හරි කරා. මට කොහොම හරි අන්තිමට ලකුණු වටකර විකට් 3ක් ගන්න හම්බුණා ඕවර්ස් 10 ඇතුළත. මට මේ මැච් එකේ බෙස් බෝල හම්බුණා. සුදු බෝලෙන් සර් වන් ඩේ මැච් එක සෙල්ලම් කරේ. ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. සෙනග මැද්ද ගහපු මම පළවෙනි මැච් එක. පොඩි ප්‍රෙෂර් එකක් තිබ්බා ඒ වෙලාවේ. මොකද වටේ කට්ටිය කෑ ගහනවා. අමුතු එක්ස්පීරියන්ස් එකක් ඒක. ඊට පස්සේ මහරම ජනාධිපති ඉඳන් සෙල්ලම් කරලා සර්විසස් එකට යනවා. ඒකේ 3 ඩේ මැචස් ගහන්නේ රතු බෝලෙන්. පළවෙනි අවුරුද්දේ ක්‍රවුඩ් මුකුත් තිබ්බේ නැහැ මේ කොවිඩ් 19 හින්දා. ඒ අවුරුද්දේ මට ඕපන් කරන්න හම්බුණා. ඉනිංස් දෙකේ මට පොෆෝම් කරන්න හම්බුනේ නැහැ ඒකේ. ඊට පස්සේ අවුරුද්දේ මට කැප්ටන්සි එක හම්බෙනවා ශාන්ත සර්විස් නිල් මාසටනේ. ඒකේ නායකත්වයක් මට හම්බුණාම මට ලොකු වගකීමක් තියෙනවා ටීම් එක බලාගන්න. ටීම් එක හසුරුවන්න මැච් එක දිනන්න ඒ වගේම කොහොමරි අවුරුදු 5කට පස්සේ ෆස්ට් ඉනින් එකක් දිනා ගන්න පුළුවන් වුණා. මගේ අන්තිම අවුරුදු 2022 රුහුණු නිල් මාසටනේ. ඒ අවුරුද්දේ මම ෆස්ට් ඉනින් එකේ ලකුණු 37 රැස් කරේ. සෙකන්ඩ් ඉනින් එකේ 12යි ෆස්ට් ඉනින් එකේ විකට් 2-3ක් ගත්තා. සෙකන්ඩ් ඉනින් එකේ විකට් 4ක් ගත්තා. ඒක තමයි මගේ බිග් මැච් අමතක නොවන සිදුවීම. මගේ බලයෙන් බිග් මැච් එක මහරම ජනාධිපති විද්‍යාලය සමග මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලය ඒ තරඟේ අපි ලකුණු 43කින් ජයග්‍රහණය කරා. දෙවනි මගේ ක්‍රිකට් ජීවිතයේ දෙවනි බිග් මැච් එක ශාන්ත සර්විසස් විද්‍යාලය සමග මාතර සන්තෝමස් විද්‍යාලයක පළවෙනි තරඟයේ ජය පරිදුමින් තොරවණි මා වුණා. දෙවනි මගේ තුන්වෙනි බිග් මැච් එක මා රුහුණු මහනිල් සටනේ. ඒකෙත් අවුරුදු මම කැප්ටන් කරපු අවුරුද්දේ අවුරුදු 5කට පස්සේ අපි ෆස්ට් ඉනින් එකක් දින්නා. ඒ මැච් එක ජය පරිදුමින් තොරව නිමා වුණා. ෆුල් සීසන් එක හොඳට ඒ අවුරුද්ද හොඳට කරපු හින්දා ලකුණු 500 503ක් එක්ක විකට් 39ක් දාපු හින්දා මට සති දෙකකින් විතර කතා කරා මාතර බෝඩ් එකෙන්. මෙහෙම ඩිස්ත්‍රික් ටීම් එකට තෝරගෙන තියෙනවා පැට්‍රිස් එන්න කියලා. ඊට පස්සේ එතන පැට්‍රිස් වලට ගිහිල්ලා පැට්‍රිස් මැච් එකේ අපි ගහලා මාව කොහොම හරි ටීම් එකේ ඕපන් බැට්ස්මන් විදිහට තෝරගෙන තිබ්බයි එතන ඩිස්ත්‍රික් කෝචස්ලා. ඊට පස්සේ ඩිස්ත්‍රික් මැච් 5ක් ගැහුවා. මම පළවෙනි මැච් තුනෙම 50ක් ගැහුවා බෝල 30ට අඩුවෙන් හැම මැච් එකේම. ඊට පස්සේ තිබ්බ මැච් එකේ තිබ්බේ ගාල්ල දෙවෙනි කණ්ඩායමත් එක්ක. ඒ මැච් එකේ මම බෝල 63කින් ලකුණු 102ක් රැස් කරන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ ඩිස්ත්‍රික් ටීමේ තිබ්බ පර්ෆෝමන්ස් එක මාව ප්‍රොවින්ෂියල් ස්කොඩ් එකට කතා කරා. ප්‍රොවින්ෂියල් ස්කොඩ් එකට කතා කරලා එතන පැට්‍රිසස් වලට කතා කරලා මැච් ගැව්වා. පල්ලෙගලේ තමයි අපි මැච් ගැහුවේ. කෝච් කරේ සුරංගස කොඩිකාරස ප්‍රොවින්ෂල් කෝචස්ලා විදිහට හිටියේ. හෙඩ් කෝච් දිහේ සම්පත් පෙරේරා සර්.
ඒක කොහමරි පළවෙනි මැච් එකේ මම බෝල 49ට 102ක් රැස් කරගන්න මට පුළුවන් වුණා ඒ මැච් එකේ. ඒ මැච් එක තමයි මම අඩු පන්දු ගානකින් ලබාගත් වැඩිම ලකුණු වාර්තා කරේ ඒ මැච් එකේ. ඊට පස්සේ ඊළඟ මැච් එකේදී මට බෝලයක් අකුලට ඇදිලා පොඩි ෆැක්චර් එකක් වෙලා යතන මට ඊළඟ මැච් දෙක මිස් වුණා. ඊට පස්සේ අර ගහපු 100 පොඩ්ඩක් හයිලයිට් වුණ හින්දා මාව ස්කොඩ් එකට කතා කරා මට අන්තිම 30 දිනක ස්කොඩ් එකට. ඊට පස්සේ එතන ට්‍රයල් මැච් වල හොඳට සෙල්ලම් කරපු හින්දා දමුල්ල කැම්ප් එකේදී කට්ටිය ලොබි එකට ගෙන්නලා මෙහෙම ටුවර් එකක් යන 18 දෙනාව කිව්වා. ඒ වෙලාවේ නම් පුදුම සතුටක් දැනුනේ ඇත්තටම. මම ඊට පස්සේ මම තේරුණේ 2022 එංගලන්ත සංචාරයේට අපිට තිබ්බේ 4-day matches දෙකුයි 1-day matches තුනකුයි. කැප්ටන් කරේ රවින්ඩි සිල්වා, වයිස් කැප්ටන් කරේ ෂෙවොන් ඩැනියල්. ලොකු එක්ස්පීරියන්ස් එකක් ඒගොල්ලොත් එක්ක ශ්‍රී ලංකාවට හම්බෙච්ච එක. ඒ වගේම රෙඩ් බෝල් එකයි වයිට් බෝල් එකයි දෙකම ස්කොඩ් එක තෝරපු හින්දා මට හම්බුනේ 1-day matches සෙල්ලම් කරන්න. මම 1-day matches දෙකක් සෙල්ලම් කරා. පළවෙනි මැච් එකේ මම ලබාගත්ත ලකුණු 17යි. දෙවැනි මැච් එකේ මට බෝල 81කින් ලකුණු 70ක් රැස් කරගන්න පුළුවන් වුණා. එහෙදී ඇත්තටම එංගලන්තේ වෙනම කන්ඩිෂන් තිබ්බේ හයිබ්‍රිඩ් විකට් ගියාට පස්සේ තමයි දන්නේ එහෙම විකට් තියෙනවා කියලා ආටිෆිෂල් ග්‍රාසස් තියෙන. ඒ වගේ ශ්‍රී ලංකා නේජර්ස් වෙන ටික කාලයක් ගියා අපිට. එතකොට අපේ කෝචස්ලා හිටියේ ජෙහාන්ස සම්පත්ස චමිලස බුද්ධිකස ගයාන්ස ඒ කට්ටිය හිටියේ. ඒගොල්ලෝ අපිට කියලා දුන්නා මේ වගේ බැට් කරන්න ඕනේ විදිහ. ඒ ඔක්කොම කියලා දීපු හින්දා අපිට පුළුවන් වුණා ටෙස්ට් සීරීස් එක දිනන්න. 1-day සීරීස් එකෙන් අපිට අපේ වෙච්ච පොඩි පොඩි මිස්ටේක් ඉඳලා අපිට සීරීස් එක හරහාගෙන සිද්ධ වුණා. 19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කරාට පස්සේ ක්ලබ් වලින් කතා කරා. මම තෝරගත්තේ බතුරුලේ ක්‍රීඩා සමාජය. බතුරුලේ ක්‍රීඩා සමාජය කතා කරලා මම ඒකට ගියා පළවෙනි අවුරුද්දේ. ඒ අවුරුද්දේ මට ෆස්ට් ක්ලාස් මැච් 4ක් ගන්න හම්බුණා. ෆස්ට් ක්ලාස් මැච් 4ක් ගාලා ඒ අවුරුද්දේ කැප්ටන් කරේ අසංක අලංකාර අයියා. ඒගොල්ලෝ තව ලහිරු ගමගේ ගිහන් රූපසිංහ අයියලා ඔක්කොම සීනියර් ප්ලේයර්ස්ලා මට ගොඩක් උදව් කරා මැච් ඒ මැච් සෙල්ලම් කරද්දී මේ ප්‍රෙෂර් එක රිලීස් කරගන්න. අර නැෂනල් ලෙවල් එකේ ප්ලේ කරපු කට්ටිය හිටපු ඉඳා ගොඩක් එක්ස්පීරියන්ස් හම්බුණා. කොහොමද මැද වෙන්න ඕනේ, මොකද්ද කරන්න ඕනේ, මොකද්ද දැනගෙන ඉන්නදී ගොඩක් දේවල් දැනගත්තා. ෆස්ට් ක්ලාස් මැච් සෙල්ලම් කරාම මේ අවුරුද්ද තමයි සෙල්ලම් කරේ. මේ අවුරුද්ද තමයි පළමු පෙළ ක්‍රීඩා කරේ. පළමු පෙළ තරඟ 4ක් විතර දැනට ක්‍රීඩා කරලා තියෙනවා. මම ගොඩක් සතුටු වෙනවා ඇත්තටම මම ඉන්න තැන ගැන. මොකද මම කොළඹ ඉඳන් මාතර ගියේ. සාමාන්‍යයෙන් වෙන්නේ මාතර ඉඳන් කොළඹ එන එක. ඉතින් මට ගොඩක් සතුටුයි. මම ස්කූල් ටීම් එකේ ඇතර කාපු කට්ටට මම බෝඩින් වල නැවතිලා ඉඳලා සමහර වෙලාවල් කන්න නැතුව ඒ වගේ දුක් විඳ අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්තටම මට පිටපසල බලද්දි මාර සතුටුයි. ශ්‍රී ලංකා වයස අඩු 19 පහල ජාතික කණ්ඩායම මම නියෝජන කරන්න හම්බුණා. පාසල් ක්‍රීඩකෙට ලැබෙන ලොකු චාන්ස් එකක්. ඒ වගේ මම මෙතනින් නවතින්නේ නැහැ. තව ඉමේජින් එක ගහලා ඒ ටීම් ගහලා කොහොම හරි ලංකාවේ තියෙන ලීග් ඔක්කොම සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ආසයි. ඒ වගේ මම ගොඩක් සතුටු වෙනවා මම දැන් ඉන්න තැනගෙන. මිට්වා, ෂාරු, ආජල්, මේන් තරා හිරෝ, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ, කැන්ඩි ෆැල්කන්ස්, කොත්තුමි, ස්කූබි, චමිල් කසුන්ස, සිංහල, ගණිත, අමරසිංහ වෝරියස්, T20. T20 මැච් එක අඩුම බෝල ගානකින් බෝල් අඩු බෝල ගානකින් ශතකයක් වර්තාග කාටුම් බල. iOS, WhatsApp, Facebook, Mobile Games, Netflix, YouTube, Poly, Sana, Carlos Brathwaite, IPL, Six Sixers, Indie Moves, T-Shirts, Shorts, Rice, Shoes.
මගේ පවුල කට්ටය මතක් කරන්න ඕනේ ඇයිගොල්ල මාර ලොකු සපෝට්ට දුන්නමට ඒ මගේ තාත්තා මගේ මට ඔන්ලා ගිල්ලන මගේ බඩුවේ මරන් දෙනවා ඒ වගේ තමයි ගෙදර අම්මයි තාත්තයි අයියයි මල්ලි මතක් කරන්න ඕනේ ඒ වගේ මගේ පවුලේ කට්ටියම ආදරේ මතක් කරනවා මේ වෙලාවේ ඒ වගේම මට පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගහන්න බැට් එක ගල්ලන්න කියලා දුන්න සර් මගේ ශම්මි සර් ඒ වගේම නාරද සර් ස්කෝලේ ඕල් බොයිස් ඇසෝසියේෂන් එක ආදරේ මතක් කරනවා මහරජා ජනාධිපති විද්‍යාලයේ ඒ වගේම මම කොළඹ ඉඳන් මාතර එක්කන් ගියපු හිරාන් ගුණවර්ධන සර් එයා හින්ද තමයි මගේ ක්‍රිකට් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ ඒ වගේම මාතර ශාන්ත සර්විසස් විද්‍යාලයේ පුහුණුකරුවන් සියලු දෙනාටමත් ඕල් බොයිස් ඇසෝසියේෂන් එකේ සියලු දෙනාටමත් මේ වෙලාවේ මගේ ස්තුතිය පුද කරනවා ඒ වගේම පොඩි කාලේ ඉඳන් මම වෙනුවෙන් බෝලයක් විසික් කරපු හැම සර් කෙනෙක්ටම මම මේ වෙලාවේ තැන්කියු කියනවා නමක් කියන්න බැරි වුණා නම් සමාවෙන්න. Thank you.